කොහමද ඔයාලට හැම කෙනෙක්ම ආතරෙන් පිළිගන්නවා හෂන් ෆැමිලි YouTube channel එකට අපිට දැන් සමර් එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ ගිම්හාන කාලේ කියන්නේ හැමෝම ගොඩාක් විනෝද වෙන කාලයක්. ඉතින් අපිත් මාස 4කට කිට්ටු කාලයක් ලොක්ඩවුන් එකක ඉඳලා අද ගොඩාක් සතුටින් එළියට යන්න තමයි හදන්නේ. අද අපි යන්නේ ස්ට්‍රෝබෙරි පිකින් කරන්න. මේ ස්ට්‍රෝබෙරි ෆාම් එක තියෙන්නේ ඔක්ලෙන් වල. මේ ෆාම් එකට ඇතුල් වෙන්න වැඩිහිටි කෙනෙක්ට ඩොලර් 5ක ටිකට් එකක් ගන්න ඕනි. පොඩි බබාලට නම් ටිකට්ස් ගන්න ඕනි වෙන්නේ නැහැ. ඒ වගේම අපි කඩන ස්ට්‍රෝබෙරිස් එකතු කරගෙන එන්න ඩොලර් 30ක් ගෙවලා බාස්කට් එකකුත් අරගන්න ඕනි. You will be charged extra $20 if your bucket looks like this. අපිට මේ ස්ට්‍රෝබෙරි ෆාම් එකේ ඇතුළට යන්න පොඩි ට්‍රේන් එකක් ගන්න පුළුවන්. හැම විනාඩි 15කටම සැරයක් මේ ට්‍රේන් එක එනවා. ෆාම් එකේ ගොඩාක් ස්ට්‍රෝබෙරි ෆීල්ඩ්ස් තියෙනවා. සමහර ෆීල්ඩ්ස් විතරයි අද දවසේ ඕපන් කරලා තියෙන්නේ. අනික් ෆීල්ඩ්ස් ක්ලෝස් කියලා දාලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අද දවසේ ස්ට්‍රෝබෙරි පිකින් කරන්න පුළුවන් මට්ටමේ ස්ට්‍රෝබෙරිස් තියෙන ඒව තමයි එයාලද විවෘත කරලා තියෙන්නේ. ඔන්න දැන් අපි ස්ට්‍රෝබෙරිස් කඩන්න තමයි හදන්නේ. So delicious. So delicious. சிறிது அறுபத்துட்டியா
let's go. Liana. Haha, don't pick that. අපිට මේ ෆාම් එකේ ඕනි තරම් වෙලාවක් ඉන්න පුළුවන්. ඒ වගේම ඇති තරම් ස්ට්‍රෝබෙරිස් කඩාගෙන කන්නත් පුළුවන්. හැබැයි ගෙදර ගෙනියන්න පුළුවන් අපි ගත්ත බාස්කට් එකේ ප්‍රමාණයට කඩාගත්ත ස්ට්‍රෝබෙරිස් විතරයි. මේ බලන්න මේ ලියාන අමුම ගෙඩියක් කරා. ඔව් මං කිව්වා එපා කියලා. නෝ කියලා දුවනවා. ලියාන මේ ඉතිච්ච කන්නේ ඔයා. ඊයෝ ඒක තමයි යූල්. මේ පැත්තරේ නිකම්ම ලියාන. යූල්. හායි. හායි කියන. මේ කාගෙන ඇඳුම් ඉවරයි. හායි ලියාන. හායි. කින අපේ. හායි. කින මේක දැල. අම්මයි අම්මා. Slowly, take one. අනේ නංගි තද කළු අනේ පා දෝනි. දෝනි අර තද ඒක කළු. නංගි do like this one. බබාල දෙන්න ස්ට්‍රෝබෙරිස් ෆාම් එකකට එක්කන් ආපු පළවෙනි වතාව තමයි මේ. ඉතින් එයාලා දෙන්න ගොඩාක් එන්ජොයි කරා. අපි හිතුවටත් වඩා චූටි දෝනි ගොඩාක් සතුටු වුණා. ඒකට හේතුව තමයි මේ ස්ට්‍රෝබෙරිස් තියෙන්නේ ගොඩක් පහළ ඉන්නේ. ඉතින් අපේ දෝනිගේ උසට හරියටම ගැලපෙන උසකින් තමයි ස්ට්‍රෝබෙරිස් තියෙන්නේ. රතු පාටට දිලිසෙන ස්ට්‍රෝබෙරිස් දැක්කම එයාට ගොඩාක් සතුටුයි. ස්ට්‍රෝබෙරිස් තනියම කඩා ගන්න බැරි වුණාම චූටි දෝනි ඒව ගහේ තියෙද්දිම කනවා. උංචි පැටවුන්ගේ උංචි හපන්කම් තමයි ඉතින්. එයාලා ඒ දේවල් විඳිනවා බලාගෙන අපිත් ගොඩාක් සතුටු වුණා. අකීනගේ බාස්කට් එක. ලියානා. එන්න මයි මැනික. My friends are here. Oh. And Tata? Yes. Ah, put this in the bag. Okay. Please push. Yes, this is. Liana ge hati. Liana mada gagana. Strawberries gagana. ස්ට්‍රෝබෙරිස් අපි සුපර් මාකට්ස් වලින් අරගෙන කන ස්ට්‍රෝබෙරිස් වලට වඩා ගොඩාක් රසයි. ඒ වගේම හරිම ෆ්‍රෙෂ්. ඉතින් මං හිතන්නේ ඒවා ඒ වෙලාවෙම කඩලා කන නිසා වෙන්න ඕනි මේ තරම් රස.
ඉතින් අපි මේ ෆාම් එකේ ගොඩාක් වෙලා හිටියා. දැන් අපේ බාස්කට් එකත් ස්ට්‍රෝබෙරිස් වලින් පිරීලා තියෙන්නේ. අපි දැන් මේ ෆාම් එකෙන් එළියට යන්න තමයි හදන්නේ. යානට පුළුවන් තරමට. ෆාම් එක වහන්න ලං වෙලා නිසා අන්තිම ට්‍රේන් රයිඩ් එකත් ගිහින් ඉවරයි. ඔන්න ඉතින් අපි පයින්ම තමයි එන්න පිටත් උනේ. ඉතින් මේ ස්ට්‍රෝබෙරි ෆාම් එකට එන හැමෝම වගේ මෙතන හදන අයිස්ක්‍රීම් එකක් හරි ස්මූදි එකක් හරි අරගන්න නම් අමතක කරන්නේ නැහැ. මොකද මේව මේ ෆාම් එකේ ෆෘට්ස් වලින් හදන නිසා ඒව ගොඩාක් රසයි. ඔන්න ඉතින් අපි දැන් අපේ අයිස්ක්‍රීම් ඕඩර් එක දෙනකන් තමයි ඉන්නේ. එතකොට පොඩි වගේනේ. ඇයි අර කැතුලේනේ. අයිස්ක්‍රීම් නුත් කෑවට පස්සේ අපි ආයෙම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.